ෆිට්නස් කියන්නේ ක්‍රීඩකයෙක්ගේ දක්ෂතාවය තීරණය කරන එකම සාධකයද? මෙතු මේ 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 කාරණාව මතුවෙන්න කලින් ෆිට්නස් ගැන හොයලා තියෙනවද? දැන් ඇයි ෆිට්නස් ගැන කතා කරන්නේ? තරඟ පරදිද්දි ඒක මතක් වෙන්නේ. දැන් ෆිට්නස් ටෙස්ට් එකක් ෆේල් වුණාම ක්‍රීඩකයෙක් අපි කියනවා කණ්ඩායමකට ගන්නෙ නැහැ යම්කිසි පරිසාධන මට්ටමක් තියෙනවා. ඒ කියන්නේ ඒ ක්‍රීඩකයාට ක්‍රිකට් බෑ කියන එක. ඉතින් එහෙනම් අතීතයේ ක්‍රීඩකයෙක් ක්‍රිකට් ගහන්න පුළුවන් වෙයි කියලා වා හිතනවා. ධම්මිකයි ෆිට්නස් ටෙස්ට් ෆේල් වෙලා තියෙනවා. කවදාත්ම නෑ. කොහොමද ඒ දැන් මෙච්චර වයසට ගිහිල්ලත් අපි දකින්න ඔබ මේ පිට්ටනියට ආවම හරිම මේ ඇග්‍රසිව් හරිම මේ මේ කඩිසරව ක්‍රීඩා කරනවා අර අපි කියන ගේමින් ඉන්නේ කියලා. කොහොමද මේක මේ මට්ටමට හදාගෙන තියෙන්නේ? ඒක මගේ ඔළුව සහ මම මම හිතන්නේ ක්‍රීඩාවට තියෙන ෆැෂන් එකත් එක්ක වෙන දෙයක්. ඉතින් ඔබට ඕන නම් මම ලබන සතිය ඔය කියන පරිසාධන මට්ටමේ ඉක්මනට ගිහිල්ලා ඔය ෆිට්නස් ටෙස්ට් එකත් කරලා මේ ඔබටම මේ පටිගත කරලා මාධ්‍යට මුදාහරින්න පුළුවන්. අනිවාර්යයෙන් මම දන්නවා ඔබට ඒක කරන්න පුළුවන් කියලා සහ ඔබ නිරන්තරයෙන්ම අපි දකිනවා කොයිතරම් කැපවීමකින් වැඩ කටයුතු කරනවද කියන එක. දැන් මේ ෆිට්නස් සහ ක්‍රිකට් අතර තියෙන ඍජු සම්බන්ධය මොකක්ද? ෆිට්නස් ෆිට්නස් කියන එකේ තේරුම තමයි ඔබ හැමතිස්සෙම ඕනම කාර්යයක් කරන්න ගියොත් ඔබේ ඒ කියන්නේ ෆිට්නස් අනිවාර්යයෙන්ම ඉහළ මට්ටමක තිබිය යුතුයි. හැබැයි ක්‍රිකට් ක්‍රීඩා කරන්නට එනවා නම් මේ ගේම් එකේ ෆිට්නස් තමයි ඕන. පන්දු යවන්නෙක් නම් වැඩි ඕවර ගන්න පන්දු යවලා ඔහුගේ ඇඟ ඒකට මම හිතන්නේ මේ හැඩ ගැහිලා තියෙන්න ඕන. පිතිකරුවෙන් නම් ලොง ඉනිංස් ගහලා විකට් අතර දුවලා ඒකට හැඩ ගැහිලා තියෙන්න ඕන. හැබැයි ඍජුවම මේ ෆිට්නස් එක ගේම් ෆිට්නස් එකට අපි කන්වර්ට් කරගන්නේ කොහොමද කියන එක අපි මම හිතන්නේ ට්‍රේනර්ස්ලා විදිහට ෆිසියෝස්ලා විදිහට කණ්ඩායමේ පුහුණු කරු විදිහට අපි සැලැස්මක් හදාගත යුතුයි. නමුත් ෆිට්නස් කියන එකේ තේරුම ක්‍රිකට් කියන එක නෙමෙයි. තනද? ඉතින් ෆිට්නස් ඍජුවම බලපානවා ඔබට ක්‍රීඩාවේ ඉහළ දක්ෂතාවය පවත්වාගෙන යන්නට. හැබැයි මේ ෆිට්නස් කියන්නේ ගේම් එකේ ෆිට්නස් ක්‍රිකට් ෆිට්නස් තමයි ඒකට බලපාන්නේ. ඔබ පහුගිය කාලය පුරා යම් යම් අවස්ථාවලදී ආබාධ වලට ලක් වුණා. මේ ආබාධ වලට ලක් වෙන්න දැන් අපි කණ්ඩායමකට එනකොට ක්‍රීඩකයෙක්ට මේ ආබාධ පිළිබඳව තමන්ගේ ශාරීරික යෝග්‍යතාවය පිළිබඳව තියෙන දැනුම ප්‍රමාණවත් කියලා ඔබ හිතනවා? නැහැ, කිසිසේත් නැහැ. මම මේක ඉගෙන ගත්තේ අවුරුදු මම හිතන්නේ 2006 මගේ මුල්ම තරගයට මුහුණ දීලා 2013-14 වෙද්දි තමයි මම ගොඩක් වෙලාවට දැනුමක් ලබා ගත්තේ මේ ඉන්ජරිස් මොනවද, මේවා ඇති වෙන්න හේතු මොනවද, මේවා එන්න නොඑන්නට මා කළ යුතු දේවල් මොනවද කියලා මම ඉන්පස්සේ තමයි ඉගෙන ගත්තේ. ඉතින් මම හිතන්නේ ක්‍රීඩකයන්ට මන අවබෝධයක් ලබා දිය යුතුයි මේවා ගැන සහ මේවා එන්නේ නැති වෙන්නට මේවා වළක්වා ගන්න ක්‍රම ඔවුන්ට මම හිතන්නේ පෞද්ගලිකවම දැන්විය යුතුයි සහ ඔවුන් මම හිතන්නේ දැනුවත් කළ යුතුයි මේ සම්බන්ධව. ජාත්‍යන්තර මට්ටමට හැඩගැහෙන ක්‍රීඩකයෙක්ව පාසල් කාලේ ඉඳලම මේක හැඩගස්සන්න ඕනේ කියලා ඔබ විශ්වාස කරනවද? ඔව්, ඔබ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් වෙනවා නම් අනිවාර්යයෙන්ම විනයානුකූලව තමන්ගේ ඒ සාරධර්ම ගතිගුණ සාරධර්ම ගුණධර්ම ගතිගුණ ඒ හොඳ ගතිගුණත් එක්ක ඔබ හැදී වැඩෙනවා නම් මම හිතන්නේ ලොකු අපහසුතාවයක් නැහැ ඔබ වෘත්තීය ක්‍රිකට් ක්‍රීඩකේ පාසල ඉඳලම ජාත්‍යන්තර තරයේ දක්වා ගෙන යන්නට. ඒ සඳහා ලංකාවේ තියෙන ක්‍රමවේදයේ ප්‍රමාණවත් කියලා ඔබ හිතනවා? හැමදේම තියෙන්නේ තමන්ගේ අතේ. අපි කිසි වෙලාවක කාටවත් ඒකට ඇඟිල්ල දික් කරලා හරියන්නේ නැහැ නේද? දැන් ඔබම කිව්වා මේ ෆිට්නස් ගැන මේ මේ ආබාධ පිළිබඳව ඉගෙන ගත්තේ ජාතික කණ්ඩායමට ආවට පස්සේ කියලා. මම අහන්නේ පාසල් කාලයේදී මේ පිළිබඳව ලංකාවේ ලබා දෙන දැනුම ප්‍රමාණවත් කියලා ඔබ හිතනවද? ඒ කාලේ මම හිතන්නේ මෙච්චර දියුණු නැහැ. නමුත් එතකොට අපිට ෆිසියෝස්ලා මෙසියෝස්ලා ට්‍රේනර්ස්ලා මෙච්චර හිටියේ නැහැ. නමුත් අද වෙද්දි තමයි අපිට හැම පහසුකම්ම තියෙන්නේ. ඉතින් ඒක තමයි මූලිකම හේතුව ඒ තත්ත්වයට අපිපත් වෙන්න. සහ අද වෙද්දි 100%ක් ශ්‍රී ලංකා ක්‍රිකට් වලින් හැම දෙයක්ම මේ අපේ ක්‍රීඩකයන්ට ලබා දීලා තියෙනවා. දැන් තරුණ ක්‍රීඩකයෝ අපි දකිනවා මේ දවස්වල බොහෝ චෝදනාවලට ලක් වෙනවා මේ එන්ජොයි කරන්න ගිහිල්ලා. මේක ක්‍රීඩකයෝ එන්ජොයි කරන එක වැරදිද? නැහ්, කිසිසේත්ම වැරද්දක් නැහැ. ඔවුන් තමන්ගේ මේක ක්‍රිකට් කියන්නේ තමන්ගේ වෘත්තිය. තමන්ගේ ලයිෆ් එක තමන්ට ගෙවන්නට අයිතියක් තියෙනවා. ඉතින් ඒ හින්දා හැබැයි මේ හැමදේකම සීමාවක් තියෙනවා. ඒ සීමාවල් වලින් පයින් නැතුව තමන් කරන හැමදේම තමන්ට විතරක් සීමා කරගෙන කරා නම් කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. දැන් ක්‍රීඩා තරඟ අතරතුරදී වෙනත් විනෝදාත්මක වැඩවල යෙදিলা පහුගිය දවස්වල ක්‍රීඩකයෝ බැනුම් ඇහුවා. ඔබ හිතන්නේ මේක හරි දෙයක්ද වැරදි දෙයක්ද? මේක මට කොහොමද විග්‍රහ කරන්න කියන එක මට කියන්න බෑ. මොකද හේතුව මම මේක ලීව් කරනවා. හොඳයි. ඔබ එහෙම කරලා තියෙනවද? මම කිසිසේත්ම එහෙම කරලා නැහැ. නමුත් 100%ක් මම කණ්ඩායමේ
ක්‍රීඩා කරනවා නම් ඒකට විතරයි මනසියතෝල් තියෙන්නේ.